මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ලැප්ටොප් එකක්වත් ඩෙස්ක්ටොප් එකක්වත් මේ මොකුත් නැතුව ෆෝන් එකකින් විතරක් ලේසියෙන්ම ලෝගෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා TechS Geek වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්මම subscribe කරගන්න. අපි එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ විදිහට ලෝගෝ එකක් ඔයාගේ ෆෝන් එකෙන් ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතලම ඔයා ඔයාගේ Play Store app එක open කරගන්න ඕනි. මම මෙන්න මේ විදිහට Play Store app එක open කරගන්නවා. එහෙම Play Store app එක open කරගත්තට පස්සේ ඔයා මේකේ search කරගන්න ඕනි. මම මෙන්න මේ search කරන විදිහටම. ඔයාලා search කරගන්න ඕනි logo design කියලා. මම මෙන්න මේ search කරගත්තා වගේම ඔයාලත් මේකේ search කරගන්න. එහෙම search කළාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ icon එකක් තියෙන app එකක් එනවා. මෙන්න මේ app එක උඩ එකපාරක් touch කළා මේක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. මම මේක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. එහෙම ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයා මෙතනින් මෙන්න මෙහෙම අයින් වෙලා ඒ ඇප් එක ඕපන් කරගන්න. මම මෙන්න මේ විදිහට මේ ඇප් එක උඩ එකපාරක් ටච් කරගන්නවා. ඔයා පළවෙනි වතාවට මේක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට එන්න මෙන්න මේ වගේ. මෙතනින් ඔයා කැමති ලැන්ග්වේජ් එකක් දීලා මේක නෙක්ස්ට් දෙන්න. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි තමයි දෙන්නේ. ඒ හින්දා ඔයාලත් ඉංග්‍රීසි දෙන්න. ඉංග්‍රීසි දුන්නට පස්සේ මෙතනින් ඔයාගේ බිස්නස් එකේ නේම් එක. ඒ කියන්නේ ඔයාට ලෝගෝ එකට දාන්න ඕනි නම දෙන්න ඕනි. මම ඉස්සෙල්ලාම මෙතනින් දෙනවා මෙයාගේ TechS Geek කියලා. මෙහෙම දුන්නාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකේ මෙතන තියෙනවා මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ එකක්. මෙතන මේ next කියලා. අන්න ඒකට එකපාරක් ටච් කරගන්න. එහෙම ටච් කරගත්තාට පස්සේ ඔයාගේ බිස්නස් කැටගරි එක දෙන්න එනවා. ඒ කියන්නේ ඔයාට මොකටද ලෝගෝ එකක් ඕනි කියන එක තමයි මෙතනින් දෙන්න ඕනේ. මෙතනින් මේ බිස්නස් කියන එක මම ටච් කරගන්නවා. ඔයාලත් ඔයාගේ ලෝගෝ එක හදා ගන්න ඕනි විදිහට දීලා මෙතනින් next දෙන්න. එහෙම next දුන්නාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි ඔයා වෙන්නේ. මෙතනින් ඔයා යන්න ඕනි මේ create කියන මෙන්න මේ option එක උඩට. මම ඒක උඩ එකපාරක් ටච් කරගන්නවා. ඔයාගේ phone එකේ data on වෙලා තියෙන්න ඕනි මේ වැඩේ කරන්න. ඒ කියන්නේ ඔයාගේ phone එකේ data තියෙන්න ඕනි මේක කරන්න. ඔයාට පුළුවන් මෙතන මේ create new කියන එකෙන් ගිහිල්ලා ඔයාට කැමති ලෝගෝ එකක් මෙතනින් ෆොටෝ එකක් දීලා ගොඩක් ලස්සනට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතනින් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් දාලා ඔයාට කැමති ෆොන්ට් එකක් කැමති නමක් කැමති පාටක් මේ වගේ දේවල් දීලා මෙතනින් පුළුවන් ඔයාට කැමතිම ලෝගෝ එකක් හදා ගන්න. මම ඒක හදා ගන්න විදිහ පෙන්වන්නේ නැහැ. ඔයාලට ඒක කරගන්න තේරෙන හින්දා. එතනින් අයින් වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ මෙන්නක සජෙෂන් කියලා දෙනවා. මෙන්න මේ වගේ එකක්. මේකේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ ගොඩක්. කියන්නේ ලෝගෝස් ගොඩක් තියෙනවා. මෙන්න මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් කැමති කැමති පාටවල ලින් තියෙනවා. මෙන්න මේක රතු පාට ක්ලික් කරලා පෙන්වන්න. ඔයාට රතු පාටින් බලා ගන්න පුළුවන්. රෝස පාට තියෙනවා, කොළ පාට. මේවාගේ කැමති කැමති පාටවල් තියෙනවා. ඒ වගේම තමයි මෙතන ඇල්ෆබට්. ඒ කියන්නේ අකුරු. ඔයාගේ TechS Geek කියනකොට T අකුරෙන් පටන් ගන්නවා මෙතන තියෙනවා. ඒ වගේම තමයි මෙතන මේ common, business, මෙයාගේ new logos, මෙයාගේ ගොඩක් මෙන්න මේක කැටගරි යටතේ ඔයාට බලා ගන්න පුළුවන්. ගොඩක් ලෝගෝස් මෙතන තියෙනවා. මම මේ එකක් ඔයාගේ නම දාලා හදා ගන්න විදිහ දැන් පෙන්වන්නම්. මම මෙතනින් මේ එකක් උඩ ටච් කරලා පෙන්වන්න. මෙන්න මේක උඩ මම ටච් කර ගන්නවා. මෙන්න මේක උඩ. මේක උඩ ටච් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් getting required file කියලා වැටෙනවා. මෙන්න මේ වගේ. මෙතෙන්ට ඔයාට පුළුවන් මෙතෙන්ට වෙනම ෆොටෝ එකක් දා ගන්නත් මෙතනින් ගිහිල්ලා. ඒ වගේම colors වෙනස් කරන්න පුළුවන්. මම colors වෙනස් කරලා පෙන්වන්නම් මෙන්න මේ විදිහට. මෙතන තියෙන මේ colors කෙනෙකු උඩ එකපාරක් ටච් කර ගන්න. මෙන්න මේක උඩ. ඒක උඩ ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට කැමති කලර් එකක් දීලා ඔයාලට හදා ගන්න පුළුවන්. මෙතන කලර් එක දීලා ඔයාලට කරන් තියෙන මේ ඩන් කියන එක දෙන්න. එහෙම වුණාම මෙතන කලර් එක වෙනස් වෙනවා. ඒ වගේම තමයි මේ TechS Geek කියන එකේ ෆොන්ට් එකත් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මම මේක මේ විදිහට ලොකු කරගන්නවා මෙන්න මේ වගේ. ඔයාටත් පුළුවන් මේක කැමති තරම් ලොකු කරගන්න මෙන්න මේ විදිහට. එහෙම හදාගෙන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන යට කලර්ස්, සයිස්, ස්ටයිල් මෙන්න මේ වගේ ඒවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම ඔයාලට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මෙතන මම මේ ස්ටයිල් කියන එක දෙනවා. මේ ස්ටයිල් කියන එක දුන්නාම ඔයාලට බලා ගන්න පුළුවන් ෆොන්ට් ඒවා ගොඩක් තියෙනවා. මයි ෆොන්ට් කියලා දැනකුත් තියෙනවා. ඔයාලට ෆොන්ට් ඒවා ඩවුන්ලෝඩ් කරලා දෙන්නත් පුළුවන්. මේ ඕල් කියන එකේ මම මෙන්න මේක දෙනවා. එහෙම දුන්නාම මේ පාට නිකන් පොඩ්ඩක් පේනවා මදි වගේ. ඒ කියන්නේ මේ පාට පොඩ්ඩක් ලා පාටක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙන්නේ. මෙතන මේ පාට වෙනස් කරගන්නම් ඔයාලට අර කලින් ෆොටෝ එකේ පාට වෙනස් කළා වගේම තමයි මේ කලර්ස් කියන එකෙන් ගිහිල්ලා කැමති කලර් එකක් මෙතෙන්ට දෙන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ලෝගෝ එක මෙන්න මේ වගේ වැටිලා තියෙනවා. ඔයාට මේක සේව් කරගන්න ඕන නම් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන මේ හරි ලකුණ උඩ එකපාරක් දෙන්න.
එහෙම දුන්නාම permission ඉල්ලනවා මෙතනින් ඔයා මේ cancel okay කියන එකෙන් okay කියන එක දෙන්න. එහෙම දුන්නාම ආයෙත් එනවා මෙතනින් allow dini දෙන්න. ඔයා මේ allow කියන එක දෙන්න. එහෙම දුන්නාම මෙතනින් වැටෙනවා png jpg කියලා. ඔයා මේ png කියන එක select කරලා මෙතනින් කැමති resolution එකක් මේ විදිහට දීලා මේ වගේ ඔයාට පුළුවන් මේක download කරගන්න. එහෙම download දුන්නාට පස්සේ download complete කියලා මෙතනින් වැටෙනවා. ඊට පස්සේ ඔයාගේ gallery ඔයාට බලා ගන්න පුළුවන්. මේක ඔයාගේ phone එකට download වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාට කැමති තැනකට මේ logo එක දෙන්න පුළුවන්. මේ video එකෙන් ඔයා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් like එකක් දාන්න, comment එකක් දාන්න, ප්‍රශ්නයක් ආවොත් ඒකත් comment box එකේ දාන්න. අපි එහෙනම් අලුත් video එකකින් හමු වෙමු. සියලුම දෙනාට සුබ දවසක්.